මෙහෙර යතුරු පසක් සමග තමන්ගේ ආහාරය සම්පූර්ණ කිරීමට සෑම කෙනෙකුම කැමැති. අතුරු පස පිළිබඳ ඉතිහාසය ක්‍රිස්තුපූර්ව 3000ක් තරම් අතීතයකට දිව යන බව සඳහන් වේ. කාබෝහයිඩ්‍රේට් ඉහළ ප්‍රතිශතයක් සහිත රස කැවිලි මොලයට සෙරොටොනින් වැනි හොඳ රසායනික ද්‍රව්‍ය නිපදවන අතරම ඔබේ බර අඩු කර ගැනීමට පවා උපකාරී වේ. අතුරු පස යනු සීනි හා කාබන් ප්‍රමාණය අඩු කරන ආහාර පාලනය කරන්නන්ට ආශ්වාදයකි. කැටියෙන් කිව්වොත් අතුරු පසක් ඔබට සතුටක් පමණක් නොවේ, ඔබව සෞඛ්‍ය සම්පන්න කළ හැකිද දෙයකි. හැමදාමත් වගේ විශ්මිත අන්තර්ගතයන් සමඟ අදත් ඔබ හමුවන SLG YouTube චැනලය. තවම ඔබ සබ්ස්ක්‍රයිබ් කරල නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. 2021 වන විට වඩාත්ම මිලාදික අතුරු පස කීපයක් මෙන්න මෙම දරිය නොහැකි ආහාර සූපවේදීන් විසින් ප්‍රවර්ධන අරමුණු සඳහා හෝ උදාර අරමුණක් සඳහා අරමුදලක් රැස් කිරීම සඳහා හඳුන්වා දී තිබේ. අංක 1 ජෙලි බීන්ස්. මෙම අතුරු පසට පිටුපසින් ඇති මොලය ජෙලි බීන්ස් සඳහාම ප්‍රසිද්ධ ඩේවින් ක්ලයින්ය. මෙම අයිතමේ විශේෂත්වය වන්නේ කෘත්‍රිම වර්ණ හෝ රසයන් නොමැති බැවින් රසය ස්වභාවික වීමයි. රස විඳීමට රස දුසිමක් ඇතත් එහි අධික මිල ඩොලර් 500කි. එයට හේතුව එහි ඇසුරුම් කරණයයි. මේවා ක්‍රිස්ටල් භාජනයක තබා ඇති අතර ජෙලි බීන්ස් කැරට් 24 රන් කොලයක ආවරණය කර ඇත. ඔබට රසවත් ජෙලි බීන්ස් රස විඳීමට අවශ්‍ය නම් සහ විශේෂ ඇසුරුම් සඳහා ඩොලර් 500ක් වැය නොකිරීමට නම් ඔබට විසිතුරු ක්‍රිස්ටල් ඇසුරුමක් හෝ රත්රන් නොමැති කුඩා පෙට්ටියක් ඩොලර් 16කට වැනි මුදලකට මිලදී ගන්න පුළුවන්. අංක 2 Golden Opulence Sunday. නිව්යෝක් නගරයේ අවන්හලක 50 වන සම්වත්සරය වෙනුවෙන් මෙම විශිෂ්ටතම කෘතිය ඉදිරිපත් කර ඇත. ගිනස් ලෝක වාර්තාවේ ඩොලර් 1000ක මිලකට ඇතුළත් කර ඇති අතර එය දියත් කිරීමෙන් පසු වඩාත්ම මිලාදික අතුරුපස සන්ඩේ බවට පත්විය. මේ සඳහා අධික වියදමක් තිබියදීත් අවන්හල ධනවත් අනුග්‍රාහකීන්ගෙන් මසකට එක් ඇනුමක් ලබා ගනී. පැය 48කට පෙර ඔබේ ඇනුම අවන්හල වෙත ලබා දීමෙන් ඔවුන් ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගනී. මෙම අමුද්‍රව්‍ය අතර ග්‍රෑන්ඩ් ෆැෂන් කේවිය, චොක්ලට් ට්‍රෆල් සහ කැරට් 23 ආහාරයට ගත හැකි රන්කොළවල දූවිලි සහිත ටහීටියානු වැනිලා බෝන්චි අයිස්ක්‍රීම් ඇතුළත් වේ. තවත් විශේෂත්වයක් නම් අයිස්ක්‍රීම් අනුභව කිරීමට ලබා දෙන ඩොලර් 350ක් වටිනා හැඳ ගෙදර ගෙන යාමට අවන්හල ඔබට ඉඩ සලසයි. ඒ නිසාම ඔබේ මෙම විශිෂ්ට අතුරු පස අත්දැකීම් සඳහා ඔබට වටිනා සේවටනයක් ළඟ තබා ගැනීමට හැකි වේ. අංක 3 Golden Phoenix Cupcake. ඩොලර් 1000ක් වියදම් කර අයිස්ක්‍රීම් කන්න අකමැති නම් ඔබට මේ කප්කේක් එක මිලදී ගන්න පුළුවන්. ඩුබායි සාප්පු සංකීර්ණ හරහා මෙතරම් ධනයක් ගලා බසින විට සාප්පු සංකීර්ණය තුළ ඇති බේකරියක් තුළ ලෝකයේ වඩාත්ම මිලාදික කප්කේක් එක ඇති බව ඔබ දන්නවද? එය ඉතාලි කොකෝවා, උගන්ඩා වැනිලා බෝන්චි, කාබනික ස්ට්‍රෝබෙරි ආහාරයට ගත හැකි රන් දූවිලි හා රත්රන් වලින් සාදන ලද කප්කේක් එකක් වන අතර එය ආහාරයට ගත හැකි කැරට් 23 රන් තහඩුවකින් ඔතා තිබේ. එහි වටිනාකම හා ශෛලියට ගැලපෙන පරිදි රන් හැන්දක් සමග එය පිරිනමන අතර ආහාරයට ගත හැකි රත්රන් වලින් තවරන ලද චොක්ලට් අයිසිං හා ස්ට්‍රෝබෙරි සමග රසවත් ලෙස ඉහලින්ම තිබේ. කැරට් 24 රන් ආලේපිත තේ ට්‍රොලිය පිඟාන සමග පැමිණේ. මෙතෙක් පිසු වඩාත්ම මිල අධිකම කප්කේක් එක මෙයයි. අංක 4 ස්ට්‍රෝබෙරි සානට්. 2016 දී වැලන්ටයින් දිනේ නිමිත්තෙන් මෙම විශේෂ ආහාරය නිර්මාණය කර ඇත. සාමාන්‍ය ස්ට්‍රෝබෙරි හැදෙන විට අතුරු පසට අධික මිල ගණන් ඇතුළත් අතිරේක අමුද්‍රව්‍ය අඩංගු වේ. මේ වාට කැරට් 24 රන් ටොපින්ස්, චිප්ඩ් ක්‍රීම්, වැනිලා අයිස්ක්‍රීම් සහ විවිධාකාර මිල අධික ෂැම්පේන් සහ මත්පැන් ඇතුළත් වේ. ඩොලර් මිලියන 9.85ක මිලට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ කැරට් 10.06ක රාජකීය නිල් දියමන්ති බැඳීමේ මුදුවක් භෝජන සංග්‍රහයේ පාමුල තබා තිබීමයි. අංක 5 ඩයමන්ඩ් කප්කේක්. නිවාඩු සමයේ අතුරු පස වර්ග ජනප්‍රිය බැවින් පළතුරු කේක් එකක් මිලදී ගැනීමට හා රස බැලීමට ඔබත් සමහර විට මුදලක් වැය කරයි. කෙසේ වෙතත් ටෝකියෝහි තකාෂිමායා දෙපාර්තමේන්තු ගබඩාව ඩොලර් මිලියන 1.72ක් වටිනා මෙම විශේෂ කේක් එක ඔවුන්ගේ පරිශ්‍රයේ වෙළඳ ප්‍රවර්ධන කටයුතු සඳහා ප්‍රදර්ශනය කිරීමට යොදාගෙන ඇත.
විශාල මිලකට හේතුව කැරට් 170ක බරින් යුත් දියමන්ති 223ක් කේක් තුලට සවි කර තිබීමයි. මෙම කේක් ප්‍රදර්ශනය සඳහා වෙන අතර පරිභෝජනය සඳහා නම් නොවේ. එබැවින් දියමන්ති වලින් එකක් සපා කන්නේ කොහොමද කියලා නම් ඔබ කරදර විය යුතු නැහැ. මෙම කලාකෘතිය සැලසුම් කිරීම සඳහා මාස 6ක් හා එය සෑදීමට මාසයක් ගත වී ඇත. විශාල මන්දිරයක් තැනීමට තරම් මුදලක් වැය වන කේක් එකක් වන මෙහි රස මොන වගේ ඇද්ද? ඔබේ අදහස් පහතින් දක්වන්න. තවත් මෙවැනි පුදුමාකාර අන්තර්ගතයන් නැරඹීමට නම් අපේ channel සමග දිගටම එකතු වෙන්න bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. ස්තුතියි.